දැන් මේ වෙනකොට අපිට පේනවා ඊයේ උද්ඝෝෂණයට ඉතාම අමානුෂික විදිහට පහර දීලා විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ උද්ඝෝෂණයේ කෙරිච්ච ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට යුනියන් ප්ලේස් එකේ ඉඳලා කෙලින්ම බොරැල්ල දක්වා එක දිගට පහර දෙමින් පළවා හැරපු පොලිසි වීරක්‍රියාව. ඉතින් අපි මේ පොලිසි මහත්තුරුන්ගෙන් අහනවා දැන් ඒ ගහලා ගියාම ගෙවල් වල මේ පහුගිය කාලෙත් ඉස්සේ ඇවිලිමින් තිබිච්ච ප්‍රශ්න ඒගොල්ලෝගේ ගෙවල් ප්‍රශ්න විසඳලාද කියලා. අපිට ඒක ප්‍රශ්නයක් ඒගොල්ලෝගෙන් අහන්න තියෙනවා. ඒකට හේතුව දැන් මේ රනිල් වික්‍රමසිංහ බලයට ආපු මොහොතේ ඉඳලා අපිට පේනවා මේ ජන සමාජයට එරෙහිව අර පහුගිය කාලේ අරගලයේ විසින් බැඳලා දාපු පිස්සු බල්ලන්ව එක එකව ලිහෙමින් ඉන්නවා. ඒක අපිට ලස්සනට පේනවා. එක එක පිස්සු බල්ලන්ව ජනතාවට එරෙහිව මුදා හරින්න තියෙනවා. වෛරය මුදාහරින්න ජනතාවට එරෙහිව කටයුතු කරමින් ඉන්නවා. ඒ වෛරය ජනතාවට එරෙහිව දියත් කිරීමේ එක ක්‍රියාමාර්ගයක් තමයි අපි ඊයේ පාර දිගේ තරුණ ශිෂ්‍යයින්ට පහර දින් පළවා හැරපු සිද්ධිය අපි දැක්කේ. ඉතින් අපි කියනවා ආයුධ සන්නද්ධව නිල ඇඳුම් ඇඳගෙන කිසිම අඩුම තරමේ පොළු කෑල්ලක්වත් අතේ නැතුව හිටපු තරුණීන්ට ගහලා ඒ ලැබපු තෘප්තිය මොකක්ද කියලා අපි ඔවුන්ගෙන් අහනවා. ඒවිල ඒ පාර ඒගොල්ලෝ කරපු වැඩි. දැන් එතනින් පස්සේ නීතිය පාවිච්චි කරමින් දැන් සූදානම් වෙනවා වසන්ත සහෝදරයව රැඳවුන් නියෝග දාලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම උත්සාහයක් තියෙනවා. දැනට ඒකට අවශ්‍ය දේවල් වුන් කරමින් ඉන්නවා කියලා අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. අපි පැහැදිලිව මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. දැන් මේක ඊටාම හාස්‍යජනකයි. දැන් අද මේ රටේ විමින් තියෙන සිදුවීම් ජාලය සිදුවීම් දිහා බැලුවාම මහ බැංකු හොරා ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඒතර මහ බැංකු කියන්නේ පොදු දේපලක් නෙමෙයි. ඒක කාගේරි පෞද්ගලික දේපලක්. ඊළඟට නඩු 33ක් තිබිච්ච බැසිල් රාජපක්ෂ ඉන්නවා. ඒ නඩු 33ටම ගානට වග කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ නඩු වලින් ලස්සනට ගැලවිලා. ඊළඟට ඒ නඩු වලට සම්බන්ධ බැසිල් රාජපක්ෂ එහෙම ඉඳද්දී අපිට පේනවා පාස්කු ප්‍රහාරයේ වග උත්තරකරුවන්. ඒ කියන්නේ මේ ත්‍රස්තවාදය නැත්නම් මේ රටේ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච මහා දැවැන්ත ප්‍රහාරයක්. ඒ ප්‍රහාරය ගැන තොරතුරු දැන ඒ සම්බන්ධ කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන හිටපු අය ඉන්නවා නිරුපද්දිතව. එතකොට ත්‍රස්තවාදීනුයි රාජ්‍ය දේපල හොරාකාපියුනුයි දැන් රාජ්‍ය දේපල විකුණම් කරන්න හදන යුණු. තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා මේ තව මැරිලා යන ටික දවසයි තියෙන්නේ. ඒ මැරිලා යන කාලෙට ජනාධිපති පුටුවේ වාඩිලා ඒක රත් කරන්න තියෙන පෙරේතකමට මේ රටේ ලාභ ලබන ආයතන, රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් එක මේ දෙකම විකුණන්න හදනවා. ඒ කල්ලිය තමයි දැන් කියන්නේ මේ රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් මාස අවුරුදු 3ක් තිස්සේ වහලා තියෙන විශ්වවිද්‍යාල විවෘත කරන්න, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පහුගිය කාලේ මිදවැටලා තියෙනවා. ඒක නැවත ස්ථාපිත කරන්න, රටේ ජනතාවට ආර්ථික සහන දෙන්න, හොරෙන් අර 134 දිනක කුමන්ත්‍රණයකින් රජපුටුවේ වාඩි වෙච්ච රනිල් වික්‍රමසිංහට ගෙදර යන්න. මේවා තමයි සටන පාට. ඉතින් ඒ බලවේග තමයි දැන් ත්‍රස්තවාදීන් කියලා ලේබල් අරවන්න හදන්නේ. අපි රනිල් වික්‍රමසිංහට මේ පණිවිඩය දෙනවා. රනිල් වික්‍රමසිංහට අපි මේක කියනවා පැහැදිලිවම. වසන්ත මුදලිගේ රැඳවුන් නියෝග ගහලා දැම්මොත් රිමාන්ඩ් එකට පොලිස් රැඳවුන් නියෝග යටතේ රඳවා තබා ගත්තොත් අපි පැහැදිලිව කියනවා ඒක මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්. ඒකේ බරපතලකම තේරෙන්නේ නැති එකටත් අපි කියනවා ඒක මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්. ඔයා ලෑස්ති වෙන්නේ ඒ ක්‍රමයට නම් ඒ ලෙවල් එකෙන් නම් මේ ප්‍රශ්නේ බේරගන්න අපි පැහැදිලිව කියනවා අපි ලෑස්ති එකට මුහුණ දෙන්න. අපි දේශපාලන සංවිධාන, වෘත්ති සමිති, බහුජන සංවිධාන මේ අරගලයට නායකත්වය දුන්නේ, මේ අරගලයට මැදිහත් වුනේ, මේ අරගලේ කොටස්කරුවෝ බවට පත් වුනේ අපි ඊටාම අසීරු කොන්දේසි යටතේ, අසීරු තත්වයන් යටතේ සහ ඊටමත් සීමිත සම්පත් යටතේ. ඒ නිසා අපි ලෑස්ති මේ මර්ධනයට මුහුණ දෙන්නත්, ඒ වගේම මේ මර්ධනයේ ඇතුලේ මේ අරගලයේ විසින් ගෙනාපු රටේ ජනතාව ඉස්සරහට ගෙනාපු සටන් පාට, ඒ බලාපොරොත්තු ජයග්‍රහණය දක්වා මේ ගිනියත් ලෑස්ති. ඒ නිසා රනිල් වික්‍රමසිංහ එන්නේ ඒ පාරෙන් නම් අපි රනිල්ට කියනවා අපි ලෑස්ති එකට මුහුණ දෙන්න. අද මේ සිදුවීම වසන්තට ඩීයෝ ගහලා වසන්තට රැඳවුන් නියෝග ගහලා රඳවා තබා ගැනීමේ ඒ නින්දිත උත්සාහය කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිම ආකාරයේ තාර්කික අඩුම තරමේ පෙන්වන්න කිසිම සාක්ෂියක් නැතුව ඒ නීතිය පාවිච්චි කළ ශිෂ්‍ය නායකයෙක්ව හිර දාන්න හදනවා නම් ඒක ලෝක දේශපාලනයේ පවා මේක අනිවාර්යෙන් සාකච්ඡාට ලක් වෙනවා. මේ රටේ ත්‍රස්තවාදී වැළැක්වීම් පනත ඉවත් කරන්න කියලා ලෝකයේ විශාල බලපෑමක් තියෙනවා, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් සාකච්ඡා කරන සංවිධාන රටවල්වල. ඒ සියල්ලට කොකා පෙන්නමින් රනිල් හදනවා මේක කරන්න. අපි රනිල්ට කියනවා කරලා බලමු කියලා. අපි කියනවා කරලා බලමු කියලා. ඒ නිසා දැන්වත් මේ සම්බන්ධයෙන් ඒ කරන සාකච්ඡාව වහම නවත්තන්න. වසන්තට සහ ඉතුරු සියලුම අරගලකරුවන්ට නිදහස දෙන්න. ඒ නිසා මේක මේ රටේ මහජන නැගිටීමක්. මේ මහජන නැගිටීමට කොකා පෙන්වන්න හදන්න එපා. ඒක කරන්න හදනවා නම් ඕගොල්ලොන්ගේ දේශපාලන කාල පරිච්ඡේදයේ මේ ආණ්ඩුවේ ආයුෂ කෙටි කියන එක අපි පැහැදිලිව නිවේදනය කරනවා. ඒකට අපි වක් කියනවා. මේ ආණ්ඩුවේ ආයුෂ අඩු කරන්න අපි පැහැදිලිව වක් කියනවා. ඒකට කරන්න පුළුවන් සියල්ල අපි කරනවා කියන එක අපි ආණ්ඩුවට කියනවා.